පුළුවන්. හැබැයි මේ රටේ බහුතරයක් දෙනා එකට එකඟ නැති නිසා ඔබතුමාට සීමා සහිතව ක්‍රියාත්මක වෙන්න වෙනවා කියන එකයි මම ඉතාමත්ම කරුණාවෙන් කියන්නේ. මොකද ඔය කියන විදිහට විදේශ රාජ්‍යයන් විදේශ අධිකරණයක් මත පදනම් වෙන්න ගියොත් අපිට සදාකාලිකව යටත් විජිතයක් වෙලා ඉන්නයි සිද්ධ වෙන්නේ. යටත් විජිතයක් වෙන එක නෙවෙයි දැන් ප්‍රවණතාවය යටත් විජිතභාවයෙන් මිදලා ස්වාධීන රාජ්‍යයක් විදිහට කටයුතු කිරීම. අපි වෙනේ හිටින්නේ ඒ වෙනුවෙන් ඔබතුමා වෙනේ හිටින්නේ යටත් විජිතයක් වීම වෙනුවෙන් නම් යටත් විජිතයක් විදියට ඉඳීමට කැමති නම් ඒකට ඔබතුමාට අයිතිය තියෙනවා. ඒ කාරණේ එහෙමයි. හැබැයි අර කියන අපි වෙනුවෙන් කටයුතු කරපු මම කලින් පැහැදිලි කරගෙන යමේදී අපි වෙනුවෙන් කටයුතු කරපු හමුදාවට මේ ආකාරයේ චෝදනා එල්ල කරන එක සම්බන්ධයෙන් එකඟ වෙන්න බැහැ. මොකද මේකේ තියෙන වෙනත් බරපතල කාරණයක් නිසා. ඒ තමයි හමුදාව මේ කැපකිරීම කරලා මේ රට නිදහස් කරගත්තේ. මේ රටේ තිබ්බ මරබිය නැති කළේ ලොකු කැපකිරීමක් කරලා. හෙට අනිද්දා දවසක ආපහු යුද්ධයක් මතු වුණොත් ආපහු රටේ අස්ථාවරභාවයක් මතු වුණොත් ඒක එල්ටීටී සංවිධානයෙන් වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ආකාරයකින් වෙන්න පුළුවන් ISIS වෙන්න පුළුවන් එහෙම තත්වයක් ඇති වුණොත් ඒ වෙලාවේදීත් මේ හමුදාව තමයි අපේ රටේ අපට අනාගතයේ ඇති වෙන මරබියෙන් අපිව ගලවා ගන්න ඉන්නේ. ඒක තමයි රටක ඒ මරබියෙන් ගලවා ගැනීමට තියෙන යාන්ත්‍රණය තමයි හමුදාව කියන්නේ. අපි අද කලින් මේ යුද්ධයට අදාළව හමුදාව කටයුතු කරපු විදිය සම්බන්ධයෙන් මේ විදියේ කෙනෙහිලිකම් කරොත් ඔබතුමා විශ්වාස කරනවද අනාගතයේදී ආයි මේ තත්වයක් මතුවෙච්ච වෙලාවක හමුදාව ඒ රිස්ක් එක ඒ අවධානම ගනී කියලා? මොකද හමුදාවට තියෙන නරක ආදර්ශයක් රට වෙනුවෙන් කටයුතු කරලන්න මේ මරබිය නැති කරන්න අපි කටයුතු කරපු එක අපිට ආපහු පාරාවලල්ලක් වෙලා දැන් අපෙන් ප්‍රශ්න කරන තත්ත්වෙටපත් වෙලා. එතකොට එහෙම සියලු දේ කැප කරලා ඒ රට වෙනුවෙන් කටයුතු කළ රටේ මරබිය නැති කරන්න උත්සාහ කරපු වෙලාවේදී ඒක ගැන නැවත ප්‍රශ්න කරන ඒක ගැන නැවත ඒවව අපරාධ විදියට හඳුන්වන එහෙම තත්ත්වයක් ඇති වෙනකොට ඒ හමුදාව අනාගතයේදී පරිස්සම් වෙනවා අපි අපේ රාජකාරිය කරගෙන හිටියාම ඇති කියන තත්ත්වයටපත් වෙනවා. මම කියන්නේ රටක හමුදාවක් ඒ තත්ත්වයටපත් වුණොත් ඒක ඒ රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්. රටක හමුදාවක් කියන්නේ වර්ජන කරන කණ්ඩායමක් නෙවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරු පවා වර්ජන කරනවා මං හිතන්නේ අවුරුද්දකට 3-4ක්. හැබැයි මේ සමස්ත යුද්ධ පුරාමවත් අද වෙනතුරුත් මේ හමුදාව වර්ජනය කළේ නැහැ. මොන්ගේ ඉල්ලීම් දිනා ගන්න කියලා වර්ජනය කළේ නැහැ. එහෙම වර්ජනය නොකර තමන්ගේ කැපකිරීම පෙන්නලා තමයි මේ කාර්ය කළේ අපි හැමෝම වෙනුවේ. එහෙම කරන්න බෑනේ කපිලා. අනුක්‍රම ව්‍යවස්ථාවෙම තියෙනවානේ සන්නද්ධ හමුදාව වලට බෑ කියලා ඒ අයිතිය පාවිච්චි කරන්න. නෑ ඒක තමයි මම දන්නවනේ. නෑ ඒක තමයි මම කියන්නේ. හැබැයි අනිත් වර්ජන කිරීමට තියෙනවා නොඑක් නොඑක් නීති රීති. හැබැයි ඒක බලපාන්නේ නෑ නේ අනුක්‍රම ව්‍යවස්ථාවේ අයිතිය නෑ හමුදාවට. මෙතනදී තව කාරණාවක් තියෙනවානේ. ඒ තමයි හමුදාවට නොබැඳී ඉන්න පුළුවන් නේ අවශ්‍ය නම්. හමුදාවට බැඳෙන එක නතර කරන්න පුළුවන් නේ. හැබැයි හමුදාවට බැඳුණානේ වර්ජනය කිරීම කියන එක පළල් අර්ථෙන් අපි ගන්න ඕනනේ. හමුදාවට නොබැඳී ඉන්න තිබුණානේ. හමුදාවට නොබැඳීමෙන් පවා ඒ වර්ජනය ඉදිරිපත් කරන්න තිබ්බා. හැබැයි එහෙම නොවීමේකට ඉදිරිපත් වෙන්නේ මේ කාර්ය වෙනුවෙන් යම් සත්භාවයක් සහිතව මේක වෙනුවෙන් කැපකිරීමක් ඔවුන්ගේ මනසෙ තියෙන නිසා. එහෙම සත්භාවී කැපකිරීමක් තියෙන මනස අපි අර විදියට කොනිත්තල දැම්මහම අර විදියට ප්‍රශ්න කරාම ආයි ඒ මනස ක්‍රියාත්මක වෙයිද? ආයේ මනස ක්‍රියාත්මක නොවුනොත් අනාගතයේ ඇති වෙන ප්‍රශ්නකදී ඒ හමුදාව ඒ විදිහට කටයුතු කරයිද? කටයුතු නොකරනවා නම් අපිට ඇති වෙන මරබියකදී අපිව රැකගන්න ඉන්නේ කවුද? ඊළඟ ත්‍ස්තවාදී ප්‍රහාරයක් එල්ල වුනොත් හමුදාව මේ වගේ පිනිමිනිකම් කරන තත්ත්වයක් යටතේ අපි අත හොදගෙන පැත්තකට වෙලා ඉන්න ඕන කියන මනෝභාවයකට ගියොත් කවුද මේ රට රැකගන්නේ? කවුද අපිව රැකගන්නේ? ඒක එක කාරණයක්. මේකේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ යුද අපරාධ අධිකරණය හරහා මේ ඉලක්ක කරන්නේ වෙනත් කාරණයක්. ඒ හමුදාව එක්තතකින් දුර්වල කරන ගමන් හමුදාවේ මනෝභාවය විනාශ කරන ගමන් මේ ඉලක්ක කරන්නේ මේ රට කැබලි වලට කැඩීම කියන කාරණයට. මම මේ රට එක රටක් විදියට තීනවට කැමති කෙනෙක්. මේ රටේ බෙදුම්වාදයට එරෙහි කෙනෙක්. එහෙම තත්ත්වයක් යටතේ මේ හදන්නේ මේ රට බෙදලා දුර්වල රාජ්‍යයක් ඇති කරන්න. කොහොමද ඒක වෙන්නේ? අපි හිතමු යුද අපරාධ අධිකරණයකදී තීරණය වෙනවා මේ රටේ හමුදාව කරලා තියෙනවා යුද අපරාධ කියලා. ඒ වෙලාවේදී කවුද වින්දිත පාර්ශවය?
විඳිත පාර්ශවය වෙන්නේ දෙමළ ජනතාව ජනරජන මහත්මයා කිව්වා වගේ දෙමළ මිනිස්සුන්ට අසාධාරණයක් වුණා කියලා කිව්වා හැබැයි අනිත් පැත්තට දෙපැත්තම ඒ අසාධාරණේ සිද්ධ වුණා හැබැයි මේකෙදි එතුමා මම කිව්වා ඒක තමයි මම කිව්වා ජනරජන මහත්මයා කිව්වා වගේ කියලා මම කිව්වේ ඒකයි එතකොට මේ කාරණේදී විඳිත පාර්ශවය වෙන්නේ ඔය කියන දෙමළ ජනතාව එතකොට ඔවුන් ඔවුන් අගතියටපත් පාර්ශවය වෙනවා නම් ඔවුන්ට වුණු අගතිය තමයි ඔවුන්ගේ මේ මේ ඔවුන් මේ පෙනී හිටපු කාර්ය සම්බන්ධයෙන් ඔවුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්යකට මේ රටපත් වෙලා තියෙනවා කියන එක. ඒ වුණ සංහාරය කළා කියලා මේ ඔප්පු වෙනවා කියන්නේ ඔවුන්ට ඊළඟ දවසේදී ලෝක හැමෝට කියලා කියන්න පුළුවන් වෙනවා මේ අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්යක් තිබුණා කියන එක මේ යුදාපරාධ හරහා දැන් සනාථ වෙලා තියෙනවා. එතකොට අපිව සංහාරයට ලක් කළා කියන එක සනාථ වෙලා තියෙනවා. අපිට පොකුරු බෝම්බ එල්ල කළා කියන එක සනාථ වෙලා තියෙනවා. අපිව සමූහ වශයෙන් ඝාතනය කළා කියන එක සනාථ වෙලා තියෙනවා. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ අපිට වෙනම ජීවත් වෙන්න අවස්ථාව දෙන එකයි කියලා ඉල්ලීමක් කරන්න සාධාරණ තත්වයක් ඇති වෙනවා. ඒ ඉල්ලීමක කරන්න තත්වයක් ඇති වුණාම ඒකම තමයි අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීමට. ඒ බව මේ මම හිතන්නේ මේ ඊයේ නිකුත් වෙච්ච මේ පොතේත් බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නිකුත් කරපු පොත වන්නි ජිනීවා සහ නිව්යෝක් කියලා. වන්නියෙන් පටන් අරගෙන ජිනීවා අද තියෙන මේක ජිනීවා තත්ත්වයේ. හැබැයි හෙට මේක නිව්යෝක් දක්වා යනවා. ඒ නිව්යෝක් දක්වා යන ගමනේදී තමයි මේ දෙමළ ඊළාම් මාර්ග සිතේ මේ අවසාන ඉලක්කය ළඟා කරගන්න කියන එක මේ පොතේ පැහැදිලි කරලා තියෙනවා. ඒකම තමයි මමත් නියෝජනය කරන්නේ. ඒ අදහස තමයි මමත් කියන්නේ. එන්නේ ඒ නිසා මේ අද යුද අපරාධ අධිකරණය හරහා අවසන් ප්‍රතිඵලයේ විදිහට එහෙමනම් ඔවුන්ට දෙන්න තියෙන වන්දිය විදිහට වෙනම රාජ්‍යයක් දිය යුතුයි වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා කියන එක මේකේ තියෙන සැඟවුණු අවදානමක් බව මම පැහැදිලි කරන්න කැමතියි. හොඳයි, බොහොම ස්තුතියි. අපි දෙවන වටේ අවසන් අවස්ථාවට සූදානම් සිටිනවා KW චන්ද්‍රජන මහතා. හැබැයි ඊට කලින් අපි විරාමයකට යනවා. විරාමයෙන් පසු එතුමාට අවස්ථාව ලබා දෙමු. බලදේශපාලන සංවාදයේ අප රැඳී සිටින්නේ දෙවන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවට KW ජනරජන මහතා සූදානම් ලබා ගන්නට උතුමාට ප්‍රශ්න තිබෙන්නේ ගාල්ලෙන් සුබුන් සාරංග මහතා කතා කරන්නේ. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. ප්‍රශ්නයක්. මම අහන්නේ අපේ ධර්මවර්ධන මහත්මයාගේ ධර්මවර්ධන මහත්මයාගෙන් ඉදිරිපත් කරන්නේ. උතුමා නම නම් පටලවගෙන KW ජනරජන මහතා. ජනරජන මහතා. හොඳයි. මම ඉදිරිපත් කරන ප්‍රශ්නේ තමයි අපේ ලංකාවේ දැන් ඇත්තරම දැන් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ස්වාධීන අධිකරණයක් කියන එකක් පිහිටෙව්වා. දැන් අධිකරණ කියලා පිහිටෙව්වා හැමදේම කළා. හැබැයි අපේ ජාත්‍යන්තරයට ගෙනියනවා අපේ ලංකාවේ ප්‍රශ්නයක්. ඇයි එහෙම ගෙනියන්නේ මේ යුද අධිකරණයක් කියලා එකක් අපේ ලංකාව හැමදාම බය කරන්න අපේ ලංකාව මෙච්චර කැප කිරීමක් හැමදාම කරා. ඒත් අපේ ලංකාවේ හැමදාම කරපු කිරීමද සාධාරණයක් ඉටු වෙනවාද මේ වගේ දෙයක් ඇති කිරීමෙන්? දැන් අපේ හමුදාව කියන්නේ ඉච්ඡානුකූල හමුදාවක්. කාටවත් හානියක් කරපු පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. හැබැයි ශස්ත්‍රවාදීන් කියන්නේ ඒගොල්ලෝ යම්කිසි නීතියකට වටහන් දීලා නෙමෙයි කටයුතු කරන්නේ. හැබැයි අපි නීතියකටවත් මේ වටහන් දීලා කටයුතු කරා නම් අපේ ලංකාවෙන් පුළුවන් මේක ඉස්සලා ගන්න. ඒක අධිකරණයක් කරහා ස්වෛරීභාවය රණවීරුවන් ත්‍රස්තවාදීන් විනයගත හමුදාව ඊළඟට අධිරාජ්‍යවාදය වගේ හයිබ්‍රිඩ්ද නැද්ද වගේ ප්‍රශ්න අපිට මේ එළි වෙනකන් රෑ එළි වෙනකන් ඕක විවාද කර කර ඉන්න පුළුවන්. ඕක කවදාවත් කෙලවරක් වෙන්නේ නැහැ. දැන් වසන්ත බණ්ඩාර මහත්මයාත් කියයි කපිල මහත්මයාත් කියයි අපිට වඩා වෙනස් අදහස්. ඉතින් අපිට මේක විවාද කර කර ඉන්න පුළුවන්. මම හිතන්නේ ඒක අපි විවාද කරන්න දෙන්න ඕන මේ මේ පාර්ශවයට, මේ මහත්තුරුන්ගේ පාර්ශවයට. ඇමරිකාවට බණින එක හයිබ්‍රිඩ්ද නැද්ද කියන එක බලන එක, ඒ ඒ රණවිරුවන්ද නැද්ද, ඒ අය නිසාද අපි ජීවත් වෙන්නේ, ඒ වගේ කාරණා මම හිතන්නේ ඒ අයට විවාද කරන්න දීලා මම කැමති මේ ප්‍රශ්නේ මුලට එන්න. සුදේව, දැන් මේක මේ මේ යන් මේක ක්‍රියාවලියක්නේ. මේක මේ එක පාට 2015 මානව හිමිකම් කවුන්සිලේ ලංකාව සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාවක් නෙමෙයිනේ. මේකට ඉතිහාසයක් තියෙනවා. මොකද්ද ඉතිහාසය? ඒක පටන් ගන්නේ හරියටම 2009 මැයි මාසේ 23 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා සහ බෑන් කී මූන් මහත්මයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඔවුන් දෙන්නා ඉදිරිපත් කරපු ඒකාබද්ධ ප්‍රකාශය. දැන් මේක ගිවිසුමක් නෙමෙයි, මේකට අපි බැඳීමක් නැහැ වගේ කතා කියනවා. අපි දන්නවනේ සාමාන්‍යයෙන් රටක රටවල් දෙකක්
කිසියම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනකොට ඒක හැම වචනයක්ම හැම අකුරක් ගැනම සැලකිලිමත් වෙනවනේ. මොකද මේ පාර්ශ්ව දෙකේ දැන් නිකන් ඉස්කෝලේ ගුරුවරයෙකුට ගිහිල්ලා දෙන්නේ නැහැ නේ මේ ඒකාබද්ධ ප්‍රකාශයක් හෙටුම්පත් කරන්න කියලා. ඒක කරන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්. ඒතකොට මේකේ තියෙන්නේ ඊටාම පැහැදිලි රාජ්‍ය තාන්ත්‍රික වචන. මේකේ අවසාන ඡේදයේ මේක මම නැවත නැවත උපුටා දක්වලා තියෙනවා. මේක කියනවා ශ්‍රී ලංකාව නැවත වාරයක් අවධාරණය කරනවා මානවයිතිවාසිකම් ආරක්ෂා කරන්න සහ ප්‍රවර්ධනය කරන්න තමන්ට තිබෙන ජාත්‍යන්තර බැඳීම් නැවත අවධාරණය කරනවා. ඒක තමයි මේ වාක්‍ය ජාත්‍යන්තර බැඳීම්. ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ද සෙක්‍රටරි ජෙනරල් අන්ඩර්ලයින් ද ඉම්පෝර්ටන්ස් ඔෆ් ඇන් අකවුන්ටබිලිටි ප්‍රොසෙස් ෆෝ ඇඩ්‍රෙසිං වයලේෂන්ස් ඔෆ් ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ඇන් හියුමන් රයිට්ස් ලෝ. ඒ වෙලාවේ බෑන් කී මූන් මහත්මයා මානවයිතිවාසිකම් උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානවවාදී නීති උල්ලංඝනය වීම ගැන අන්ඩර්ලයින් කරා, එයා අවධාරණය කරා. මොකද්ද ලංකාව කරන්නේ? ද ගවර්න්මන්ට් විල් ටේක් මෙෂර්ස් ටු ඇඩ්‍රෙස් දෝස් ග්‍රීවන්සස්. මේ දුක්ගෙනවිලි ගැන පියවර ගන්න අපි කටයුතු කරනවා. දැන් මේක කාට හරි කියන්න පුළුවන් නෑ නෑ මේ නිකන් වචන ටිකක් විතරයි, ඕක බැඳීමක් නෑ, ගීසුමක් නෑ කියලා. නමුත් මේක අපි අර ජාත්‍යන්තර බැඳීම් යටතේ එකඟ වෙච්ච දෙයක්. දැන් මෙතනින් තමයි මේ කාරණේ ආරම්භ වෙන්නේ. 2009 මැයි මාසේ 23 වෙනිදා මේ ප්‍රකාශය නිකුත් කරයින් පස්සේ ඔය ඇමරිකාව, ඔය දැන් අද බණින ඇමරිකාව, එහෙම නැත්නම් එංගලන්තය මානව හිමිකම් කවුන්සිලය ලංකාවට කිව්වේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් හෝ හයිබ්‍රිඩ් යාන්ත්‍රණයක් ඇති කරන්න කියලා නෙමෙයි, තමුන්නාන්සලා ඔය කියපු දේ රට ඇතුලේ කරලා පෙන්නන්න. ඒකයි කිව්වේ. ඒ කියන්නේ මේ කාරණා ආමන්ත්‍රණය කරනවා නම් තමුන්නාන්සලා අපිට කරලා පෙන්නන්න දේශීයව ඔය ප්‍රශ්න ඔය විසඳන්නේ කොහොමද? අපි කරේ නෑ. ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්පූර්ණයෙන් කටයුතු කරා. මැද මුලන න්‍යාය අනුව මේක ගණන් ගන්න එතු. තමන් පොරොන්දු වෙච්ච දේ. දැන් ඊළඟට ඒක කරපු නැති නිසා අර වසන්ත බණ්ඩාර මහත්මයා කියපු විදිහට බෑන් කී මූන් මහත්මයා පත් කරනවා දරුස්මාන් කමිටුව 3 දිනක්ගෙන්. ඒකෙන් මොකද්ද කරන්නේ? එයාට උපදෙස් දෙන්න ලංකාවේ තත්ත්වය පිළිබඳව. බෑන් කී මූන් මහත්මයා ලංකාවේ ආණ්ඩුවට කියනවා මම මෙහෙම කමිටුවක් පත් කරනවා, ඕගලන්ට කියන්න තියෙන දේවල් මේ කමිටුවට කියන්න. ලංකාව මොකද කරේ? ඒ කමිටුව පිළිගත්තේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා. ඔවුන්ට ලංකාවට එන්න දුන්නේ කිසිම කාරණයක් ලංකාවෙන් ඉදිරිපත් කරේ නැහැ. හැබැයි මම දන්නවා, අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාව පස්ස දොරෙන් ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරා. සමහර කාරණා කිව්වා. නමුත් ප්‍රසිද්ධියේ මේ කමිටුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. දැන් එතන අර කිව්වා වගේ ඒකපාර්ශ්වික වார்த்தාවක් ආවා. ඇයි ඒකපාර්ශ්වික වார்த்தාවක් ආවේ? ලංකාව ඒ අවස්ථාව මගහැරියා. ඊළඟට ලංකාව සම්බන්ධයෙන් වැදගත්ම යෝජනා, මේ යෝජනා ක්‍රියාවලිය පටන් ගන්න 2012 මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව සම්බන්ධයෙන් සම්මත වෙන යෝජනාවේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි උගත් පාඩම් කොමිෂන් සභාව, උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. කවුද ඒ කොමිෂන් සභාව පත් කරේ? මහින්ද රාජපක්ෂ මහත්මයා. මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා මේ කොමිෂන් සභාව පත් කළා තමන්ගේ යාළුවෙක්ව පත් කරේ, සීආරද සිල්ල මහත්මයා. එකට ඉස්කෝලේ ගිය ලෝ කොලෙජ් එකේ හිටපු ඔහුව පත් කළා කිව්වා. ඔහු ඇතුළු කණ්ඩායමක් පත් කළා 8 දෙනෙක්. 2002 ඉඳලා සටන් විරාම ගිවිසුමේ ඉඳලා 2009 වෙනකන් වෙච්ච දේවල් මට වාර්තා කරලා කියන්න මොකද්ද වුනේ කියන එක. දැන් LLRC එක ඒ යටතේ 285ක් නිර්දේශ ඉදිරිපත් කරා. 2012 මානව හිමිකම් කවුන්සිලය ලංකාවට කියන්නේ ඔය කියපු LLRC එකේ යෝජනා ක්‍රියාත්මක කරන්න. දෙවනි කාරණය, තමයි දෙවනි කාරණයක් කියනවා. ඒක කියනවා. ඔව්. LLRC එක පත් කරේ කවද්ද මහින්ද රාජපක්ෂ මහත්මයා? 2010 මැයි මාසේ. හරිද? ඒ දරුස්මාන් කමිටිය පත් කරන්න පෙරද පසුද? පස්සේ. 2010 කියන්නේ කලින්. ඔව් කලින්. ඔව් හරි. ඔබතුමාගේ තර්කය ඔබතුමා මෙතෙක් ගෙනාවේ හොඳයි. මෙහෙම මේක තර්ක කරන්න නැහැ මම. මේක යෝජනා මම හරියටම කියනනම් දරුස්මාන් කමිටුව පත් කරපු දවස. දරුස්මාන් කමිටුව පත් කළේ ඔව් 2010 LLRC පත් කළාට පස්සේ 2010 ජූලි මාසේ. නෑ මම දවස් දෙක කියන්නම්. හරි දවස් මම 2010 මැයි මාසේ LLRC එක පත් කරා. ඔව් 2010 ජූලි මාසේ 22 වෙනිදා තමයි දරුස්මාන් කමිටුව. හරි. එතකොට මාසේ ඉඳ දුන්නේ නෑ. මේක හරහා මොනවහරි කරන්න හදනවද මේ රට කියලා බලුවොත් නෑ. දරුස්මාන් පත් කරේ මාසයක් ඇතුළත. මාසයකට රිපෝට් එකක් දෙන්න බෑ. පැහැදිලි. වසන්ත බණ්ඩාර මහත්තයා. ඒකේ තේරෙනවා මොකද අරමුණ කියලා. වසන්ත බණ්ඩාර මහත්තයා දරුස්මාන් කමිටුව පත් කරේ මොකටද? යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න නෙමෙයිනේ. දරුස්මාන් කමිටුව පත් කරේ බෑන් කී මූන් මහත්මයාට උපදෙස් දෙන්න මොකද්ද කළ යුත්තේ කියන. ඒක ඔහුගේ පෞද්ගලික වාර්තාවක්. හැබැයි ඒකෙදී ලංකාව සම්බන්ධයෙන් සාධාරණයේ පෙන්වන්න ඔහු කිව්වා
මේ කමිටුවට ඉදිරිපත් කරන්න තමුන් වහන්සේලාට කියන්න තියෙන දේ. හැබැයි හැබැයිද මං කියන්නේ? හැබැයි අර අර ඒ කියන ඒකාබද්ධ ප්‍රකාශයේ government will take measures to address those grievances කියන එකට ඒක යටතේ නේද මේ ධර්මයේ එල්ලේ රාසියක පිහිටවන්නේ. පැහැදිලිව මේක තමයි මම එතකොට මේ measures අරගෙන තියෙනව නේද? අනිත් එක ඔබතුමා දන්න කාරණයක් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. CRD සිල්වා කියන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක එකට ඉස්කෝලේ ගිය කෙනෙක් වෙන්න පුළුවන්.